ජීවත්වීම මේ දැඩි දුෂ්කරතාවය තිබීදී මේ භාණ්ඩ බිල වැඩිවීමේ ප්‍රවණතාවයක් මත විදුලි බිල දුරකථන බිල ජල බිල වැඩි කිරීම පිළිබඳව සමග ජන බලවේගයේ යම්කිසි හඬක් නැගෙන මොඳි නේද මේ වෙලාවේ රටේ ජනතාවට දරන්නට බැරි තරම් ජීවන බරක් පැටවිලා තිබෙනවා විශේෂයෙන්ම ලෝක බැංකුවයි යුනිසෙෆ් ආයතන නිකුත් කරපු වාර්තා දිහා බලපුවම රටේ ජනතාවගෙන් අඩකට වඩා ඉන්නේ බඩගින්නේ ඒ විතරක් නෙවෙයි දරුවන්ගෙන් වැඩි ප්‍රතිශතයක් පෝෂ්‍යදායක ආහාර ලබා ගන්නට නොහැකි මට්ටමකට පත් වෙලා තිබෙනවා ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව පහුගිය සති කීපය තුළ අනුගමනය කරපු ක්‍රියාපිටිවෙත මේ රටේ ජනතාව පිට ඉතාම තදින් බරපතලන ක්‍රියාමාර්ග කියලා අපිට ප්‍රකාශ කරන්න ඕනේ ඒකට හේතුව තමයි විදුලි බිල ජල බිල පත් පමණක් නෙවෙයි අතුරු අයවැයෙන් යෝජනා කරපු වැට් බද්ද වැඩි කිරීම හරහා සමාජයේ පාවිච්චි කරන ප්‍රයෝජනට ගන්න සියලුම බඩු බහන්ඳ ආහාර ද්‍රව්‍ය මේ සියල්ල වැඩි වෙනවා මේක දරා ගන්න බෑ එතරම් මේ පිළිබඳව අපි දැඩි ලෙස ආණ්ඩුවට විරෝධය පළ කරලා තිබෙනවා ඒකට හේතුව තමයි මේ මොහොත රටේ ජනතාව විශාල පීඩාවකට පත්වලා තිබෙන්නේ ඉතින් මේ අවස්ථාවේදී රටේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්නට ආණ්ඩුවේ මැදිහත් වීම ඉතාමත් අත්‍යවශ්‍යයි එහෙම නැත්නම් මේ රටේ ජනතාව බඩගින්නේ මිය යදෙන දිනේ වැඩි ඈතක නෙවෙයි කියලා අපිට පේනවා ඒ නිසා අපි ආණ්ඩුවට ඉතාමත් තරින් බල කරනවා ජනතාව ජීවත් කරවන්න අවශ්‍ය පියවර ගන්න කියලා මොකද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තල රුපියල් 300කින් වැඩි වුණා. ඒතර රුපියල් 300ක් දක්වා වැඩිවීම රටේ ජනතාවට කෙසේවත් දරා ගන්න බෑ. ඒ අනුව පාන් ආශ්‍රිත නැත්නම් පිටි ආශ්‍රිත නිෂ්පාදන තාමත් ඉහළ මිලකට නියම වෙලා තිබෙනවා. ඉතින් කොහොමද මිනිස්සු දරා ගන්නෙ? ඒ නිසා ඇත්තටම රට පාරට බහින දිනේ යලි ආරම්භ වෙන්න ඉඩකඩ තිබෙනවා. මොකද මුලින් රටේ මිනිස්සු පාරට බැස්සේ ප්‍රධාන කාරණා කීපයක් නිසා. එකක් තෙල් ටික ලබා දෙන්න බැරි වුණා, ඉන්ධන ටික, ඒත් එක්ක විදුලිය නිසි ලෙස ලබා දෙන්න බැරි වුණා, ගෑස් ටික ලබා දෙන්න බැරි වුණා. මේ නිසා තමයි රටේ ජනතාව පාරට බැහැලා කිව්වේ ඒ සේවාවන් ටික අපිට හරියට ලබා දෙන්න කියලා. හැබැයි දැන් ඊට වඩා අන්ත තත්ත්වයකට පත් වෙලා. ඒක තමයි ආහාර මිල ගණන් වැඩිවීම සහ පෝෂණදායක ආහාර ලබා ගන්නට ජනතාවට නොහැකි වීම නිසා මේ හදාගෙන වැටීම ඉතාමත් වේගෙන් ඇති වෙන්නට පුළුවන්. එය රටකට හොඳ දෙයක් නෙවෙයි. රටක් හොරතු දෙමෙයක් නෙවෙයි. ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග කීපයක් අනාගතයේ ගන්න බලාපොරොත්තු වෙනවා. මිනිසුන්ට ඇහුම්කන් දෙන්නේ නැත්තම් ජනතාවගේ බඩගින්න පිළිබඳව ආණ්ඩුවට දරා ගන්න දැනෙන්න බැරි නම් එහෙම ආණ්ඩුවක් රටේ ජනතාවට අවශ්‍ය වෙන්නේ නැහැ කියන එකයි අපේ මතය. ඉතින් ආණ්ඩුව මේ වෙනතුරු ඒ පිළිබඳව ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව අපි කිසිසේ සෑහීමකටපත් වෙන්නේ නැහැ. සමගි ජන බලවේගයේ විරුද්ධ පක්ෂයේ සියලු දේශපාලන ව්‍යාපාර සමග ඒකාබද්ධ වෙච්ච සිවිල් ව්‍යාපාර සමග ඒකාබද්ධ වෙච්ච ව්‍යාපාරයක් මීට ඉරෙහිව ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. සිවිල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමගේ යෙමිනු ඔබතුමා අදහස් කිරි කුමක්ද කියන එක තමයි. අතන මම මේකෙන් අදහස් කළේ මේ ආණ්ඩුව දැන් රටේ බිම් මට්ටමේ ජනවරමක් නැති ආණ්ඩුව. ඒ කිව්වේ පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ඒ වගේම ජනාධිපතිවරයාගේ බලයක් වුන් අරගෙන රටේ ජනතාවට විරුද්ධව දේවල් තමයි වුන් සිදු කරේ. දැන් බලන්න පාර්ලිමේන්තුවේ බලයක් දැන් වෙනස් වෙලානේ. දැන් මේ වෙනකොට විරුද්ධ පක්ෂයේ සහ ආණ්ඩුව අතර වෙනස මන්ත්‍රී දූර 6කට වැටලා තිබෙනවා. හෙට අනිද්දා මේක ආණ්ඩුවේ බලය සම්පූර්ණයෙන් නැති වෙලා යයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි. අද බිමේ තිබෙන ජනතා මතය සහ පාර්ලිමේන්තු ජනතා මතය අතර ලොකු වෙනසක් තිබෙනවානේ. මිනිස්සු කිව්වේ මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයට අනුව රට පාලනය කරන්න ඕන කියලා. හැබැයි රටේ ජනතාවගේ අපේක්ෂාවන් වලට බාහිරව යමින් අද ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ක්‍රියා කරන්නේ. ඒ නිසා වැඩි ආතක නෙවෙයි ඒ බිඳ වැටීම ඇති වෙන්න. ඒ නිසා පාරට බහැල කරන විරෝධතාවයකට බඩගින්න නිසා යලි ජනතාව එන්න ඉඩකඩ තිබෙනවා. ඉතින් ඒ නිසා ඒවට අපි නායකත්වයේ දේ යුතුව තිබෙනවා. මොකද ජනතාව ජීවත් කරවීම තමයි ඕනම රටක ඕනම ආණ්ඩුවක මූලික වගකීම් වෙන්නේ. ඉතින් බහැර වෙනවා නම් අපිට ඒකට ජනතාව සමග එකට එකතු වෙලා වැඩ කරන වැඩ පිළිවෙලක් හදන්න වේවි. ඉතින් ඒකට අපි ආරාධනා කරනවා සියලුම විරුද්ධ පක්ෂයේ දේශපාලන ව්‍යාපාරවලට වෘත්තීය සමිතිවලට ඒ වගේම සිවිල් ව්‍යාපාරවලට අපි එකට එකතු වෙලා මේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් අත්ඕනමත්කව ක්‍රියා කරමින් ජනතාව පිට බරපතලන එකට විරුද්ධව අපි සංවිධානය දෙමු. එහෙම නැත්නම් මේ අය ඇහුම්කන් දෙන්නේ නැහැ, ඇස් ඇරලා බලන්නේ නැහැ, ජනතාව දුක් විඳිනවා හැමදාම. කරු අමෙතුමනි, අද සිට ක්‍රියාත්මක කරන පරිදී ක්‍රියාත්මක ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමා විසින්.
විදුලි බල සැපයීම ඉන්ධන බෙදා හැරීම හා සෞඛ්‍ය සම්බන්ධ සියලු සේවා අත්‍යවශ්‍ය කර මේක කුਈ ආකාරයෙන් බලපායිද එතකොට ඔබතුමාලාගේ අදහස කුමක්ද සමිති දැන් බලවේගයේ මේ පිළිබඳව ආණ්ඩුව මේ වගේ ගැසට් නිවේදන නිකුත් කරන්නේ මේ ආයතන යම් ආකාරයක අක්‍රීය වෙයි කියලා හිතලා ඉතින් ඒකට හේතු ගොඩක් තිබෙනවානේ විදුලි බල මණ්ඩලය ඒ වගේම ලංකා කන්ට්‍රෝල් සංස්ථාව විකුණා දමනවායි කියලා ජනාධිපතිවරයා කියනවා එතකොට හි සේවකයන් සහ වෘත්තීය සමිති මේකට විරුද්ධ වීම සාධාරණයි දැන් ඇත්තටම ප්‍රතිව්‍යෝගගත කරන්නේ කියන්නේ කුමක්ද කියලා පළමුවෙන් පැහැදිලි කරන්න ඕනේ අපි කියනවා දූෂණය හොරකම වංචාව මේ ආයතන වලින් ඉවත් කරන්න ඕනේ ඒ වගේම මහජන සේවාව තවදුරටත් වැඩි දියුණු කරන්න ශක්තිමත් කරන්න ක්‍රියා කරන්න ඕනේ ඒකට ගන්න ප්‍රතිව්‍යෝගගත කිරීම සහ මේවා විකුණා දැමීමට ගන්න ප්‍රතිව්‍යෝගගත කිරීම කියන එක දෙකක් ඒ නිසා විදුලි බල මණ්ඩලයයි ලංකා කන්ට්‍රෝල් සංස්ථාව සහ සෞඛ්‍ය අංශ කියලා මේ පටලවගෙන මේ ඔක්කොම එකට එකතු කරලා දකින්නේ යම් ආකාරයක මර්ධනයකට ලෑස්ති වෙනවා කියලා අපිට පේන්නේ. ඉතින් මර්ධනයට අපි විරුද්ධයි. අපි කියන්නේ රටේ කුමන අංශයක් මර්ධනය කරන්නත් නීති හා ගැසට් නිවේදන මගින් හැම විටම උත්සාහ කරොත් ඒක කරන්න පුළුවන් කියලා ආණ්ඩුව හිතනවා නම් ඒක වැරද්දක්. මොකද හේතුව මර්ධනය හැමදාම මිනිස්සු ඔළුව පාත් කරන්නේ නැහැ. ඒ වගේම මර්ධනෙන් හැමදාම සෞඛ්‍ය වෙන්න පුළුවන්, විදුලි බලය වෙන්න පුළුවන්, බලශක්තිය නැත්තම් කණිත්තල් වෙන්න පුළුවන් මෙයා පාලනය කරන්න හැමදාම පුළුවන්කමක් නැහැ ඒ නිසා ගැසට් නිවේදනය සත පහකට ගණන් ගන්න නැති කාලයකට රටපත් වෙමින් තිබෙනවා දැන් බලන්න පහුගිය කාලේ විත්තර වලට ගැසට් ගැහුවනේ විත්තරේ මිල නියම කරලා ගැසට් ගහලා මොකද වුනේ අවසානයේදී එයා හකුල ගන්න සිදුවලා තිබෙනවා දැන් කොච්චර ගැසට් නිවේදන ගැහුවද හාල් වලට සීනි වලට ආහාර ද්‍රව්‍ය වලට එකක්වත් සාර්ථකුනේ නැහැනේ ඒ නිසා අපි කියන්නේ ආණ්ඩුවට මර්ධනයට ලෑස්ති වෙන්න එපා ගැසට් ගහන්න ඕමනාවක් නැහැ. මේ සේවාවන් පිට සුරක්ෂිතභාවය ඇති කරන්න මහජන සේවාව කාර්යක්ෂම කරන්න ආණ්ඩුව පියවර ගන්න. එහෙම කළොත් මේ අභියෝගය ආණ්ඩුවට ලොකුවට බලපාන එකක් නැහැ. නමුත් ඒවා නොකර මර්ධනින් පවණක් මේ දේ කරන්න ගියොත් ලොකු අනතුරක් ආණ්ඩුවට ඇති වෙයි. දැන් හිටපු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවට ආවා දුදී. මේ සමාජ මාධ්‍ය මේ ෆොටෝස් තියෙනවා මේ එතුමා ලංකාවේ සංචාරය යනවා. මේකට මොකද කියන්නේ? හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට බාධාවක් නැහැ. නමුත් ප්‍රශ්න තිබෙන්නේ ඒ එතුමාගේ පැමිණීම පිළිබඳ නොයෙක් දේවල් සමාජ මාධ්‍ය තුල සහ සමාජය තුල කතිකාවකට භාජනය වෙලා තිබෙනවා. සමහර හිතනවා එතුමා අගමැති කරනවායි කියලා, සමහර හිතනවා පාර්ලිමේන්තුවට ගේනවායි කියලා විවිධ දේවල් කියනවා. ඒක අපි දන්නේ නැහැ මේක යථාර්ථය. මොකද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දේශපාලනයේ සමගි ජන බලවේගයට අභියෝගයක් නෙවෙයි. ඒ වගේම ඒ අභියෝගයක් වෙන්නේ වෙන කාටවත් නෙවෙයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට. මොකද හේතුව ඔවුන් ඒක අභ්‍යන්තර විසඳ ගන්න. මොකද දේශපාලන වශයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දේශපාලනේ කිසිසේත් අපිට අදාළ නැහැ. මොකද හේතුව අපි වෙනම දේශපාලන ව්‍යාපාරයක් අද පොහොට්ටුව සහ ඒ සියලු දේශපාලනයන් ජනතාව ප්‍රතික්ෂේප කරමින් තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියටත් අපි ඕනෑම අභියෝගයක් බාරගෙන මෙරට ජනතාව වෙනුවෙන් පෙරට එන්න සජිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයෙන් අපි සූදානම්. ඒ නිසා ඒ වෙනුවෙන් අපි සන්ධානගත වීමක් නැත්නම් සියලු පාර්ශ්වයන් ඒකරාශී කරගෙන යන වැඩපිළිවෙලක් අනාගතයේ කෙටි කාලයක් තුළ සකස් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉල්ලා සිටින්නේ එකම දෙයයි ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන්. මේ ආණ්ඩුව ජනමතයක් නැති ආණ්ඩුවක්. ඒ නිසා වහාම මහා නැතිවරණයක් දීලා අලුත් ජනමතයකින් අලුතෙන් ජනතා නියෝජිතින් තොරගෙන ආණ්ඩුවක් හදලා ක්‍රියාත්මක වෙන්න ඉඩ දෙන්න. ඒක තමයි ජනතාවට කරන උපරිම ගෞරවය කියලා අපි මතක් කරන්න කැමතියි. ඉතින් ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ගරු එමෙතුමනි නැතිවරණයක් ඉල්ලීම මේ අවස්ථාවේ සිදුවේ නොයුක්තක් බවට තමයි ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ රට වැටිලා තියෙන අවස්ථාවේ නැතිවරණයක් පැවැත්වීම සඳහා මිල මුදල් සල්ලි විසල්ලි වැය වෙනවා කියලා. ඇයි ඔබතුමාලා මේ දිගින් දිගටම මේ නැතිවරණයක් ඉල්ලා සිටින්නේ? ඒකට හේතුවක් තිබෙනවා. අපි ඉන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක් තුල. එතකොට හැම විටම ජනමතයකට ගරු කරනවා, ජනතා සම්මතයට ගරු කරනවා. එතකොට එවන් අවස්ථාවක ජන සම්මතයක්, ජනතා මතයක් නැත්තම් එතන රැඳී සිටින් බලහත්කාරයෙන් රැඳී සිටීමක් හැටියට අපි දකින්නේ. දැන් මේකෙන් රටට යහපතක් වෙනවද? දැන් බලන්න පහුගිය කාල සීමාව තුල රටේ ඇදවැටීම සහ විනාශය, විශේෂයෙන්ම මහබැංකුවේ අධිපතිතුමා පහුගිය දවසක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ධනවත් කරන්න තිබුණු සමුළුවකදී ඉතාමත් පැහැදිලිව කිව්වා 2019 න් පස්සේ ගත්ත තීන්දුව తీරන ආර්ථිකයට බලපාපු හැටි. ඒත් එක්කම 2019 සිට අපි අරගෙන තියෙන වාණිජ ණයවල ප්‍රතිශතයේ වැඩිවීම නිසා
ඒව ආයෝජනය කිරීමේ වැරද්ද නිසා තමයි මේ වන්දිය අපිට ගෙවන්න සිදු වෙලා තිබෙන්නේ කියලා. ඉතින් මේක තාමත් නරක තත්ත්වයක්. එතකොට වැරදි ආකාරයෙන් ක්‍රියා කරපු ආණ්ඩුව ජනාධිපතිවරයා ගෙදර යන්න කියලා මිනිස්සු පාර්ට බැලලා කිව්වා. දැන් බලන්න බොගටාගේ රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර ගියේ ඇයි? ඔහු ඔහුට ඒ තනතුරෙන් ඉවත් කරන ලෙස समस्त ජනතාව පාරට බහලා වීදි බහලා කිව්වා. ගෝටා ගෝ හෝම් කියලා කිව්වේ. ආණ්ඩුවට ඒ පණිවිඩයම දුන්නා. එතකොට තවත් බලෙන් රැදලා ඉන්නවා නම් ආණ්ඩුව අපිට ජනමතයක් තියනවායි කියලා ඒක ජනමතයට විරුද්ධයි. ඒ නිසා තමයි අපි කිව්වේ තවත් රට නාස්ති නොකර ආර්ථික ප්‍රපාතයකට තල්ලු නොකර වහාම අලුත් කණ්ඩායමකට අලුත් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න ඉඩ දෙන්න. ඔය මේ රට යන්නේ ඉතාම දරුණු අගාධයකට. එයින් රට මුදවා ගැනීම ඉතාමත් වැදගත් කියලා අපි විශ්වාස කරනවා. බුදුමා විශේෂයෙන්ම සඳහන් කළා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම අභියෝගයක් වන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කියලා. ඇයි එයින් ගම්ම්‍ය වෙන්නේ කුමක්ද බුදුමා මොකද්ද එතනදී අදහස් කරේ? අපිට ආරංචි හැටියට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවත වතාවක් දේශපාලනයට ගෙන ඒමට පොහොට්ටුවේ කණ්ඩායම් උත්සාහ කරමින් තිබෙනවා. දමරන්න මාධ්‍ය වාර්තා වෙලා තිබෙනවා එතුමා නැවත ජාතික ලැයිස්තු හරහා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වෙනවායි කියලා. සමහර අය කියනවා පොහොට්ටුවට අලුත් නායකත්වයක් ඕනේ කියලා. ඉතින් මේවා සමාජීය කරන කතා බහක් විතරක් නෙවෙයි පොහොට්ටුව ඇතුළත දේශපාලන සංවාදවලට භාජනය වෙච්ච කාරණා. එතකොට දැන් පොහොට්ටුවේ බලෙන් කවුද ජනාධිපතිවරයා හැටියට ක්‍රියා කරන්නේ? පොහොට්ටුවේ වරප්‍රසාදයෙන් පොහොට්ටුවේ බලෙන් ජනාධිපති වෙලා ඉන්න රනිල් වික්‍රමසිංහ මහතාට තමයි මේ අභියෝගය තිබෙන්නේ. ඔහුට පාර්ලිමේන්තුවක් නැහැ. ඔහුට පාර්ලිමේන්තුවේ බලයකුත් නැහැ. මොකද හේතුව ඔහු තනි මන්ත්‍රීවරේ පමණයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනය නැවත ක්‍රියාශීලී ආකාරයට සිදු වුණොත් ආපහු වෙන්නේ ඒට අභියෝගයක් කියන එක ඕනෑම දේශපාලන දන්න කෙනෙකුට තේරෙනවා. ඒ නිසා අපි කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම සමගි ජන බලවේගයට අභියෝගයක් නෙවෙයි. හැබැයි මිනිස්සු ගෝඨා ගෝ හෝම් කියලා තිබුණේ. එතනම් ගෝටා ගෝ හෝම් කියන එක ගෝ ඉන් කියන එකවත් අපිට අදාළ වෙන්නේ නැහැ. ඉතින් අපි කියන්නේ සමග ජන බලවේගයේ හැටියට අපි සියලු දෙනාට එකට එකතු කරගෙන යන වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තිබෙනවා. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නැවත ආගමනයේ අභියෝගයක් වන්නේ පැහැදිලිවම රනිල් වික්‍රමසිංහ මහතාට මිස සමග ජන බලවේගයට නෙමෙයි. නමුත් ගරු නැතිතුමනේ 2019 ජනාධිපතිවරණයේදී ඔබතුමාලාගේ අපේක්ෂකතුමාට ප්‍රබලම අභියෝගය ඉදිරිපත් කළේ ඒතුමා ඡන්ද 69 ලක්ෂයක් දාත්තා. ඔබතුමාලාගේ අපේක්ෂකතුමා ඡන්ද 55 ලක්ෂ 50 ලක්ෂ 56ක දාසන ප්‍රමාණයක් කරගත්තා. එහෙම හිටපු ජනාධිපතිතුමා අභියෝගයක් වන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? 2019 ගෝඨාභය රාජපක්ෂ මහතාට සිහිත ලෝකයක සිටපු ජනතාවක් ඡන්දෙ දුන්නේ. ඇත්තටම අසීමිත විශ්වාසයක් කියලා ඡන්දෙ දුන්නේ. ඒක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒ වගේම යහපාලන ආණ්ඩුව පිළිබඳ ප්‍රශ්න තිබුණා. මහා බැංකුවේ වැඳුම් කර ගනුදෙනු පිළිබඳ ප්‍රශ්න තිබුණා. ඒ වගේම බෝම්බ පිපිරීම පිළිබඳව පාස් පිළිදා ඒ පිළිබඳව ප්‍රශ්න තිබුණා. මේ නිසා මිනිස්සු හිතුවා ජාතික ආරක්ෂාව තහවුරු කරන්න හොඳම පුජ්‍යලයා තමයි ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒ නිසා තමයි එවැනි ජනවරමක් ඉහළ ආකාරයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණේ. හැබැයි මේ ජනවරම අරගෙන මාස කීපයක් යනකොට රට එහෙම් පිටිම අවුල් සහගත තත්ත්වයක් පත් වුණා. බලන්න අපේ රටේ ඉතිහාසයේ පුරාම මේ වගේ රාජ්‍ය නායකයෙක් ගෙදර යවුවද ජනතාව පාරට බහැලා? මෙයාගේ පාරට බහැලා වීදි බහැලා සටන් කරාද ජනාධිපතිවරයෙක් ආණ්ඩුවක් ගෙදර යන්නේ කියලා? ඒ වගේ ඉතිහාසයේ කවදාකවත් සිද්ධ වෙලා තිබුණේ නැහැ. ඉතින් ගෝඨාභය රාජපක්ෂ මහතාට දැන් තියෙන ජනමතය නැත්තම් ඒ නිසාම පොහොට්ටුවට තිබුණු ජනමතේ බිඳුවයි කියලා කිව්වොත් ඇති. අද ගම්මට්ටමේ බිම්මට්ටමේ කිසිදු ආකාරයේ ජනමතයක් රාජපක්ෂ වරුන්ට ඇත්තේ නැහැ කියන එක තාමත් පැහැදිලිව පේන කාරණයක්. ඒසයි අපි කිව්වේ ඒ විශ්වාසය බිඳ වැටලා. ඒ නිසා අපිට ඒක අභියෝගයක් දැන් නැහැ. මොකද හේතුව එදා තිබුණු විශ්වාසය අද බිඳුවට වැටිලා පොහොට්ටුවටයි රාජපක්ෂ වරුන්ටයි තිබෙන්නේ. ඒ නිසා අපි පැහැදිලි ලෙස මේ අභියෝගය අපි බාර ගන්න සූදානම්. ඒ ඕනෑම එන අභියෝගයක්. නමුත් ඒක වඩාත්ම ගැළපෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාට කියලා අපි හිතන්නේ. නමුත් පොදු ජන පෙරමුණේ මහලේකම සාගර කාර්යවසම් මහතා කියන්නේ රටේ ජනතාව රාජපක්ෂතුමන්ලා කෙරෙහි පැවති විශ්වාසය තවදුරටත් තියෙනවා ඉදිරියේ මැතිවරණවලදී ඒ ජයග්‍රහණය කරනවා කියලා. ආ ඉතාලි හොඳයි එහෙම හිතනවා නම්. හැබැයි ප්‍රශ්නේ තිබෙන්නේ සාගර කාර්යවසම් මහතා හිතන විදියට ජනතා විශ්වාසයක් ජනතාවගේ ගෞරවයක් තවදුරටත් රාජපක්ෂ වරුන් පිළිබඳව හෝ පොහොට්ටුව පිළිබඳව තියෙනවා නම් ඇයි ඡන්දයකට බය වෙන්නේ? හරි කලක් පාලි මැතිවරණදී කියන්නේ ඒක කියන්නම ඕනනේ.
पेट्रोल हारसिय पनाय गैस एक पंदाय है भाई राज्य सेवे के उनके पाउच के लिए कांसे पारी बैडी उन्ने एक मुकद्दो कुतुमा दाखिन में जीवात्य न पुलवन अच्छा तो आया भाई लेखने हरहा नतंग अतुरु गिनुमा हरहा सिद्ध उन एक कम दे तमाय जनता वाके पिटर बारा बैठ गई मा दम बैट बाद द सीर तुनाक बैडी भी महारा समस्त आहार द्रव्य सह बड़ुबान सियाल बैडी गेनो एक अच्छा तो दरागन न पुलवन का मकने दम बलान पान रात तलाक रुपया तुलसी जाई किला क्यूवा हम कोहोमद मिनिस्टर खाने बोलने आने ने दम विशेष एन मा पानु परिपुई तमाय दुप्पत आगे कैम किला क्यूवे अरे पानु परिपुई किया ने मेरा के हेलम परंतु ये कैम अपने पाप तेरा एनं मिनिस्टर अतिशय आमारु काल सीमा में उदावला की बने जीवत्यन ओलर सा बहुमारी मनोहारी काल जीवत्यन समाज या गोड़ने के लिए है भाई ऐसे पोषणीय आहार या नैतिक मनीषा मिनिस्टर का हजन लेगरों को बोले बहुल वे भी जनागते मेरा के दामत नारक तात्य कर रखा पाते ना इतने एक एक बने दरुआ का मंद पोषणी එවගේම පවුලේ පෝෂණ යාඩුවේ මහරහා ඇතිවන බරපතල බලපෑම් මේවත් එක්ක ඇත්තටම රටම මම හිතනවා ලෙඩ ගොඩක් බවට පත් වෙවි අවසාන වශයෙන් ගෝට ගෝ හෝම් කිව්වා ගෝට ගියා හැබැයි රනිල් ගෝ හෝම් කිව්වට රනිල් ගියේ නැහැ රනිල් මර්ධනය කරා ඔබතුමා කියන්නේ රනිල්ටත් යන්න වෙයිද ඇත්තටම ජනතාව නැගිටිනවා తాවකාලික පසුබැමීමකට ගියේ අරගලයේ අවසන් කියලා කවුරු හරි හිතනවා නම් ඒක වැරදි අරගලයේ මූලිකම අරමුණු ගණනාවක් තිබුණා සිස්ටම් චේන්ජ් එකක් කරන්න ඕන කියලා ඒ සිස්ටම් චේන්ජ් එක සිදු වුණේ නැන් ගෝටා වෙනුවට රනිල් ලැබිලා මේ ක්‍රමෙම එලෙසම පවත්වගෙන යනවා මිනිස්සු తాවකාලික පසුබෑමකට ගියාට ඒක එතනින් ඉවරයි කියලා හිතාගෙන මර්ධනයේ තුවක්කු අතට අරගෙන රට පාලනය කරන්න බෑ ඒක පෙන්නවා මිනිස්සු පාරට බහැලා මොකද ජනතා බලය මේ හැම එකටම වඩා ලොකුයි මම කියන්නේ මේ සැරේ පාරට බහින්නේ බඩගින්න නිසා මේ සැරේ පාරට බහින්නේ මෙතන ජනතා දරුවන්ගේ මන්ද පෝෂණය නිසා मेरा मिनिस्टर नैवत पार करने मेरा किसी वक्त निशान नहीं जीवस्तेन अरगलिया है कि इतना मेरा योदा गया ना यदि सा तामत बाहर का तात्या मतलब वेना प्रश्न वाले टो बड़ा जीवत्ती में अरगले बनुए बड़गिन ने बनुए मंदपोषण ने बनुए पार्ट बेस्ट लोग एक किसी मत तुअक को बटे यात्रा कराने बैग लेने का अपने पहले लोग किया ना क्या मती අවසාන ප්‍රශ්නේ හැටියට මම දැනගන්න කැමතියි ඔබතුමාලා පුළුල් සංධානයක් ගොඩනගන බව තමයි සඳහන් කළේ ගරු මැතිතුමනේ මේ පුළුල් සංධානය සඳහා දැන් වර්තමාන වෙනකොට විපක්ෂ ආණ්ඩුවේ පක්ෂයේ නියෝජනය කරපු බොහෝ පිරිසක් විපක්ෂයේ නියෝජනය කිරීමට පැමිණ සිටිනවා ඔවුන් සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවද ඔබතුමාලාගේ විතන් වූ පිරිස සම්බන්ධ කරගැනීමේ වැඩපිළිවෙළක් තියෙනවද කොහොමද ඔවුන් පුළුල් සංධානය ගොඩනගීම සඳහා කටයුතු කරන්නේ समग्र जन संधाने प्रधानमंत्री රටෙන් හොරකම් කරපු සල්ලි සහ දේපල රටට අයිති දේවල් අහපව ගෙන්වා ගැනීමට පියවර ගැනීම තව කාරණයක්. ඒතර මේ ගැන විවිධ පාර්ශ්වයන් අදහස් දක්වලා තිබෙනවා. අපි කියන්නේ සම්දානයක් හැටියට අපි බලයටපත් වුණොත් මේ කාරණා දෙකම ඉටු කිරීමට කැප වෙනවායි කියන සහතිකය අපි තාමත් පැහැදිලිව කියන්න කැමතියි. බොහොම ස්තුතියි.